සුබ සන්ධ්‍යාවක්. ඔබ කොන්නේ සවස 6යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත් මම නජිත් මාතරකේ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. විදුලි ගැටලු කඩිනමින් විසඳීමට ජනපතිගේ අවධානය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. ප්‍රතිසංවිධාන කමිටුව දෙකඩ වෙයි. එජාප අර්බුදය උග්‍ර වෙයි. පසුගිය රජය විකිණූ ආයතන යලි රජයට පවරා ගැනීමට පියවර. බ්‍රිතාන්‍ය යලිත් බොරිස් ජොන්සන්ට. විදුලි බල ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ විදුලි බල ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. විදුලි බල ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒවා ආරම්භ කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලි බල ක්ෂේත්‍රයට අදාළව සිදු කර ඇති යෝජනා පිළිබඳවද සාකච්ඡා කෙරුණා. එම යෝජනා සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යංශ නිලධාරීන් පූර්ණ එකඟතාව පළ කළා. විදුලි බල අවශ්‍යතාව සපුරාලීම සහ ඒ වෙනුවෙන් නව ප්‍රතිපත්ති පිළිබඳව විදෙස් රටවල් දැනුවත් කර ආයෝජකයන් ගෙන්වා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා අවධානය යොමු කළා. මෙම සාකච්ඡාවේදී හෙළිවුණේ පසුගිය වසර කිහිපය තුළ විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කර ඇත්තේ පෞද්ගලික සමාගම් සමග බවයි. ඒ හේතුවෙන් රටට හිතකර අයුරින් නිසි අධ්‍යයනයක් සිදු කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති අමතිවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා ස්ථාවරත්වය පිළිබඳව අවධානය යොමු කර ඇති ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම පවසනවා. යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිතුමාට සුබපැතුම් මෙක් කරමින් නිකුත් කර ඇති විශේෂ නිවේදනයේ මේ බව සඳහන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුව සතුටට පත්වන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ. LTTE ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කරමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රාජපක්ෂ මැතිතුමා ගෙන කිය වැඩපිළිවෙල තමන් අගය කරන බවද යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. යුරෝපා සංගමයට අයත් සියලු රටවල් ශ්‍රී ලංකාවත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ. ජන බලයට ගරු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ශ්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් ජාත්‍යන්තර න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක වුවද කිසිදු ස්වෛරී රාජ්‍යයක් තම හමුදා කටයුතු වලට විදේශ පාර්ශ්ව ඇඟිලි ගැසීම් පිළිකන්නේ නැති බවයි ඒ මහතා පින්පා දෙන්නේ. ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රංගහලේදී පැවැත්වුණා. මෙම විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන උසස්ම හමුදා අධ්‍යාපන ආයතනයයි. යුද හමුදාවේ 76 දෙනෙකු, නාවික හමුදාවේ 33 දෙනෙකු, ගුවන් හමුදාවේ 30 දෙනෙකු හා විදේශයන් නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් 18 දෙනෙකුගෙන් සමන්විත 157 දෙනෙකු මෙහිදී උපාධි ලබා ගත්තා. Designated as the deadliest terrorist organization in the world in January 2008 by the FBI. Even in a situation where they did not pose a direct threat to the USA. The organizations like Al-Qaeda, which did pose direct threat to the USA, were ranked lower than the LTTE by the Americans. After I took office as president in 2005, I appointed the best person I knew for the job to the position of defense secretary, and on his recommendations, appointed other suitable officers and put in place the military machine that won the war. Today, that defense secretary Gotabaya Rajapaksa is your president and commander-in-chief, elected by the people with an overwhelming mandate. We once again assume leadership of the
this nation at a time when our national sovereignty and national security is under threat. This year, we had the Easter Sunday bombings, which was the deadliest terrorist attack on civilian targets to take place anywhere in Asia. Even though this is a small country, the challenges that we have had to face are not small at all. If we don't get on top of the situation all, neighboring countries including India, the Maldives, Bangladesh, and even countries further off like Myanmar and Thailand and Malaysia will be under threat. So this new terrorist threat will have to be contained by whatever means necessary. Countries in our immediate neighborhood and beyond are well aware of the danger, and we can expect their fullest cooperation in this regard. We all know that there are various agendas at the international level operational with regard to our armed forces. There are instances where certain foreign parties objected to promotions made within our armed forces. No sovereign country will allow such foreign interference in the internal affairs of its armed forces. The political authorities will provide the armed forces of Sri Lanka with the leadership to achieve the objective of ensuring the national security of a sovereign Sri Lanka. That is our pledge to the armed forces and the people of Sri Lanka. Amatya Chamal Rajapaksha, Arakshaka Leka Mishramika Major General Kamal Gunaratnayana Mahathurunha, Arakshaka Pradhanin, Mema Avasthavata Ekpasitiya. ශ්‍රී ලංකා ජපාන සංවර්ධන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට එකඟතාව පළ වුණා. ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර හමුවකදී මේ බව අවධාරණය කෙරුණේ. ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. ජපාන අමාත්‍යවරයා සමග ඉහළ පිළේ නියෝජිතයින් 8 දෙනෙකු මෙම හමුවට එක්ව සිටියා. මේ අතර ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මහතාගේ ලිපියක් ජපාන විදේශ අමාත්‍යවරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට බහර දුන් අතර ශ්‍රී ලංකාවට නිරතුරුව සහය දැක්වීම ජපානයේ අරමුණ බවද විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු මහතා මෙහිදී අවධාරණය කළා. තලතා අතුකෝරළ හා රංජිත් මද්දුව බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පක්ෂයේ සමගියට කළ අකුල් හෙලීමක් බව එම කමිටුවේ සෙසු සමාජිකයන් අවධාරණය කරනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ එම ක්‍රියාමාර්ගය වැරදි සහගත එකක් බවයි. මෙම ඉවත්වීම සම්බන්ධයෙන් කමිටුවේ සෙසු සමාජිකින් වන ලක්ෂ්මන් කිරියල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම ඉවත්වීම වගකීම් පැහැරහැරීමක් බවයි. එසේම එය පක්ෂ ප්‍රතිසංධාන වැඩපිළිවෙලට අකුල් හෙලීමක් බවද එම නිවේදනයේ සඳහන්. සම්මුතියෙන් තීරණ ගැනීමේ ක්‍රියාපිළිවෙත සකස් වී තිබේදී ඊට පිටුපා යමින් කමිටුවේ මතයට පටහැනිම කටයුතු කිරීම අනුමත නොකරන බවද එහි සඳහන්. වෙනත් පක්ෂ සාදා ඡන්දය ඉල්ලන බව කියමින් පක්ෂයටත් පාක්ෂිකයාටත් අවමන් කිරීම සහ පක්ෂ අසමගියක් උලුප්පා දැක්වීම ජ්‍යෙෂ්ඨයන් වූ ඔවුන්ගෙන් අපේක්ෂා නොකළ බවද එම නිවේදනයේ සඳහන්. ඊයේ දිනේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රංජිත් මද්දුව බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ ප්‍රතිසංවිධාන කමිටුවට සහභාගි වීමෙන් පළක් නොවන බවයි. කෙනෙක් අපේක්ෂකයා වෙන්නත් තව එක්කෙනෙක් නායකයා වෙන්නත් තවත් නායකත්ව කමුටුපත් කරන්නත් අවශ්‍ය නැහැ නේ. මේක කිලින්ම සියලු බලතල දෙන්න ඕනේ එතුමට. ඒක තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි කමිටුවට පත් වෙච්ච අය හැටියට අපිට දිගින් දිගට කමිටු රැස්වීම වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට බොහොම පැහැදිලිවම කිව්වා අපේ ස්ථාවරය මොකද්ද, අපේ අවශ්‍යතාවය මොකද්ද කියලා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ කාලය තුළ වැඩ කරන්න නායකත්ව මණ්ඩලයක් ගැන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. නැවත අපි කිසිම සාකච්ඡාවකට කොමිටියේ සමාජිකයින් හැටියට සහභාගි වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවෙන් රංජිත් මද්දුව බණ්ඩාර සහ තලතා අතුකෝරළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලාස්වීම පිළිබඳ කනගාටු වන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද ප්‍රකාශ කළා. මම කනගාටු වෙනවා රංජිත් මද්දුව බණ්ඩාර මැතිතුමයි තලතා අතුකෝරළ මැතිනිය ඉල්ලාස්වීම පිළිබඳව. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය කියන්නේ පුද්ගලිකු දෙන්නෙකුට සීමා වෙච්ච පක්ෂයක් නෙවෙයි. එහින්දා දක්ෂ, බුද්ධිමත්
අවුරුදු 40ක පාර්ලිමේන්තුවේ පරිපූර්ණයක් තියෙන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ. නිසා එතුමාව එකපාරටම එළියට දාන්න එහෙම වැඩ පිළිලක් එක්සත් ජාතික පක්ෂය තුල නැහැ කියන එක මම සඳහන් කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පළ කළේ මෙවන් අදහසක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාම ඕනේ. එතුමාව අගමැති අපේක්ෂකකමට හොඳත් නැහැලු. ජනාධිපති අපේක්ෂකකමට හොඳත් නැහැලු. විපක්ෂ නායකකමටත් හොඳ නැහැලු. හැබැයි පක්ෂ නායකය වශයෙන් තියාගන්න ඕනලු. මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන 20 වෙනිදා පෙර කැඳවන ලෙස ඉල්ලා ලිපියක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දීපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බහර දී තිබෙනවා. අපි පසුබිම් මන්ත්‍රීවරු සියල් දෙනාගේ ඒකමතික අදහස වුණේ ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා වන කෙනා පක්ෂ නායකයා විය යුතුයි කියන කාරණාව. ලබන සෞදා දිනයේදී අපි නායකවරු දෙදෙනාම හම් වෙලා ඉදිරි මැතිවරණයේ වෙනුවෙන් තවදුරටත් කල් නොයවා මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙනස කළ දෙන කියන ඉල්ලීම කරා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි අපේ පක්ෂයේ අනාගතය කියන එක ඉතා පැහැදිලි. සියලු දෙනාම එකඟ වෙනවා. මේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවක් ඉතා ඉක්මනින් සිදු කිරීමත් මේ වෙනකොට සිදු වෙලා තියෙනවා පක්ෂයේ ඉහළ පෙළේ අය. පසුගිය කාලයේ පෞද්ගලීකරණය කළ ආයතන රජයට පවරා ගැනීමට ක්‍රියා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. තැබල් අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තැපැල් අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කළේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුවයි. තැපැල් සේවය ජනතාවට සමීප සේවාවක් බවට පත්කිරීමට ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. පසුගිය කාල පරිච්ඡේදය තුළදී අඩියෙන් අඩිය දියුණු වෙච්ච තැපැල් අංශය ලාභ ලැබිය හැකි බොහෝ අංශ පුද්ගලීකරණය වෙලා තිබෙනවා. කිසිසේත් තැපැල් පුද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තියක් අපේ රජය තුළ නැහැ. පුද්ගලීකරණය කරලා තියෙන දේත් පුළුවන් නම් මේ ආයතනයට නැවත ලබාගෙන කේන්ද්‍රීය ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්නට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. පවතින දියුණු තාක්ෂණයේ යටතේ ඉතාම කාර්යක්ෂම කඩිනම් සේවාවක් මහජනතාවට ලබා දෙන අතර ආයතනයේ තෘප්තිමත් සේවක පිරිසක් පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයට සේවා තත්ත්වය දියුණු කරන්නට ආයතනයේ රජයට බරක් නොවන ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පැහැර ගැනීමට ලක් වූ බව පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අද 4 වෙනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඇය මේ වන විටත් එම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටිනවා. පැහැර ගැනීමට ලක් වූ බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතිය ඊයේ රාත්‍රී 7 PM වෙනතෙක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. අද දිනේද ඇය සිව්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ගානියා බැනිස්ටර්ගේ විදෙස් ගමන් තහනම් කරමින් පනවා තිබූ නියෝගය ලබන 17 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. එමෙන්ම විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයක් හමුවට එම තැනැත්තිය ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ. අධිකරණ හමුවේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා මානසික වෛද්‍ය මඩුල්ලකට යොමු කිරීම රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය නිර්දේශ කර ඇති බවයි. එම කරුණු සැලකිල්ලට ගනිමිනුයි අධිකරණය ඉහත නියෝගය ලබා දුන්නේ. එමෙන්ම ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම තවමත් අවසන් වී නොමැති හේයින් මේ සම්බන්ධයෙන් පරිපූර්ණ කරුණු දැක්වීමක් සිදු කිරීමට මේ වන විට නොහැකි බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා. මෙහිදී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපිරිම මහතා අධිකරණයට පැවසුවේ තම සේවාදායිකාව අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දීමට ඇයට හැකියාවක් නොමැති බවයි. මේ හේතුවෙන් තම සේවාදායිකාවට ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී ප්‍රකාශ ලබා දීමට ඉඩ ලබා දෙන ලෙසද ඔහු මෙහිදී ඉල්ලා සිටියා. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ එම දෙපාර්තමේන්තුවේ මූලස්ථානයකට හැර වෙනත් ස්ථානයකදී ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි. ඇය සුළු අසනීප තත්වයකින් පසුවන බවට නීතිඥවරුන් අධිකරණයට කරුණු වාර්තා කළද එම තැනැත්තිය අංශභාග රෝගී තත්වයකින් පෙළෙන හෝ පාදයක් අකර්මණ්‍ය වියති රෝගයක් නොවන බැවින් ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමේ අපහසුතාවයක් තිබිය නොහැකි බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම විදේශීය තානාපතිවරයෙකුගේ නිල නිවසක් මෙරට නීතියට අදාළ වනු ඇද්දැයි යන්න විමසීමේදී එහි නීතිමය තත්ත්වය වෙනස් විය හැකි බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. මෙහිදී අධිකරණයේ හමුවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කරමින් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සමැත්තියගේ නීතිචවරණ සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශනවලට අගතියක් සිදුවන ආකාරයේ ප්‍රකාශ මෙන්ම නඩුවට පෙනී සිටින නීතිචවරුන්ට තර්ජනය කිරීම සහ බියවැද්ද වීම මාධ්‍ය හරහා සිදුවන බවයි. එබැවින් අදාළ නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විකාශය වන ප්‍රකාශ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබා දෙන්නැයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. අපරාධ පරීක්ෂණයකදී ඊට බාධා වන පරිදි හැසිරීම් සම්බන්ධයෙන් හෝ නීතිජ වෘත්තියට බලපෑම් එල්ල වෙන ආකාරයෙන් කිසියම් පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශ පිළිබඳව නිශ්චිත තොරතුරු ඇත්නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසද මෙහිදී දැනුම් දුන්නා. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. දැන් මේක පැහැදිලිවම කරන ලද සැලසුම් සහගතව නාට්‍යයක තිරපති පිටපතක් බව අපිට හොඳටම පේනවා. එක්සත් ජාතික පක්ෂයට හෝ එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ක්‍රියාත්මක කරන අයට නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මේක රටට වෙන ජාත්‍යන්තරයෙන් රටට වෙන අපකීර්තියක් පිළිබඳවයි ප්‍රශ්නේ තියෙන්නේ. CID එකේ පොලිස් නිලධාරියාට යන්න සියලු මාර්ග සකස් කරලා දුන්නේ මේ කාන්තාව වෙන්න පුළුවන්. එතකොට මේ කාන්තාවත් මේ සිද්ධිය දාලා ඒ වෙලාවෙම රටින් පිටුවහල් වුණා නම් මේ කිසිම කාරණාවක් සොයාගන්න බැරි වෙන තත්ත්වයට පත් වෙනවා. මේ පිළිබඳව අසත්‍ය කරුණු කාරණා වාර්තා කර ස්විස්තරලන්ත තානාපති කාර්යාලයේ සේවය නියුතු වූ සිටි මේ ශ්‍රී ලාංකීය කත වහාම අත්අඩංගුවට ගන්න ඕන. ඒ ශ්‍රී ලාංකීය කතට කොහෙත්ම තානාපති මුක්තියක් හිමි වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ශ්‍රී ලාංකීය කාන්තාවක් නිසාවෙන් මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ක්‍රියාත්මක වන නීතිය ඇයට ක්‍රියාත්මක වෙන්න ඕන. MCC ගිවිසුම අත්සන් කිරීමට රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ගිවිසුම පිළිබඳ යළි සමාලෝචනයක් කිරීමට තීරණය කර ඇති බවයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන්නේ. MCC ගිවිසුමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. පෙත්සම මාර්තු 25 වනදා යලි කැඳවීමට නියමිතයි. එදිනට මෙම කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. කැබලි කිරීම සඳහා අවසර දෙන අක්කර 10ක පොල් ඉඩම් සීමාව අක්කර 5 දක්වා අඩු කිරීමට වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා තීරණය කළා. පොල් කර්මාන්තයේ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් හා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර පැවති හමුවකදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණා. පොල් ඉඩම් කැබලි කිරීම දැඩි ලෙස පාලනය කළ යුතු බවට මෙහිදී යෝජනා කෙරුණා. පොල් කර්මාන්තය නගා සිටුවීම මෙන්ම එයින් ඉහළ ආදායමක් ලබා ගැනීම ආදී කණු රසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. විශේෂයෙන්ම ලංකාවේ පොල් වගාව ඉඩම් කැබලි කිරීම හරහා විශාල ලෙස අවදානමකට ලක් වී තිබෙන බවත් අපේ පොල් නිෂ්පාදනයේ පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් නැති බවත් බොහොම පැහැදිලිව පෙනෙනවා. ඉදිරියේදී වගාව ප්‍රවර්ධනය සඳහා ඒ හරහා ගොවියන්ට සාධාරණ මිලක් ලැබෙන විදිහට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට පොල් ලබා දීම වෙනුවෙන් මේ සාකච්ඡා පැවැත්වුණා. ඉතින් එහි ඉදිරි පියවර ඉදිරි කාලෙදී අපි නීතිමය වශයෙන් උත් අනෙකුත් අංශ හරහා අරගෙන බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති ඉතාම වැදගත් කාරණයක් තමයි කෘෂිකර්මාන්තයේ නියැලෙන ධාර්ම මිලක් ලබා දීම සහ ඉහළ මට්ටමේ ආරක්ෂණවාදී කටයුත්තක් ලංකාවේ ගොවි ජනතාව සහ දේශීය කෘෂිකර්මාන්තයේ නිෂ්පාදිත ද්‍රව්‍යනුව ලබා දීම. ඉල්ලීමක් කරන ඔබ වවන්න අනාගත කාලයේදී මේ රටට පිටින්ගෙන එන කෘෂිකර්මය හා සම්බන්ධ ද්‍රව්‍ය අත්‍යවශ්‍ය නොවන දේ ක්‍රමානුකූලව අඩු කරන්නත් තහනම් කරන්නත් අපි කටයුතු කරන මේ බොහොම පැහැදිලි ප්‍රකාශය අපි කරනවා. මහරගම අපේක්ෂාරෝහලට විකිරණ යන්ත්‍ර ලබා දීමට යයි පවසමින් පුද්ගලයෙකු වංචා සහගත ලෙස රුපියල් කෝටි 14ක මුදලක් එකතු කර ඇති බව අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසනවා. ඔහු අනාවරණය කළේ මේ රෝහලේ ඩම භාවිත කොට කරගෙන යන වංචා සහගත ක්‍රියාවක් බවයි. මහරගම අපේක්ෂාරෝහලට විකිරණ යන්ත්‍ර ලබා දෙන්න කියලා මොහොමඩ් නැමති පුද්ගලෙක් ෆයිට් කැන්සර් ටීම් කියලා රුපියල් 400ක් එක්කව කරනවා. ඔහු හැම වෙලේම පාවිච්චි කරනවා අපේක්ෂා රෝහල ගිණුම කියලා. නමුත් මම දැඩි වගකීමකින් යුතු ප්‍රකාශ කරනවා මේ අපේක්ෂා රෝහලේ ගිණුමට නෙමෙයි මේ සල්ලි යන්නේ වෙනත් ගිණුමකට කියලා. මේ ගැන මම මිරිහාන පොලිසියයි මහරගම පොලිසියයි දැනුවත් කරා. මම හිතනවා මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වලා මේ සල්ලි මොකක්ද උනේ කියලා. මොකද එහෙම නැත්නම් ඒක පිළිකාරෝගීන්ට වෙන විශාල අසාධාරණයක්. ඒ වගේම කෝටි 14 දීපු ඒ අයට සාධාරණයක් මම ඉටු කරනවා.
ව්‍යාජ ලෙස මුදල් එකතු කරන මෙම පුද්ගලයාගේ ගිණුමට වරින් වර විශාල මුදලක් ලැබුණේ කෙසේද යන්න තමාට සැකයක් ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා. අප්‍රේල් 21 සහරන් බෝම්බ ගෙහුවේ. ඒ දවසේ මොහොමඩ් සල්ලි හම් වෙනෝ රුපියල් මිලියන 20ක්. අප්‍රේල් 22 මෙන්න මං ගාව තියෙනවා ඔහුගේ account එක. අප්‍රේල් 23 ඊළඟ දවසේ මෝට මිලියන 2ක් ලැබෙනවා. ඒ කොහොමද ලැබුණේ? කාගේ සල්ලිද? කළු සල්ලිද? මට කාත් එක්කවත් පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මෙතන සැකසිත ගනුදෙනුවක් වෙනවා කියලා මම හිතනවා. මම හිතනවා මේ සැරේ සාධාරණයක් වෙයි කියලා. අප්‍රේල් 22 වෙනිදා මේ ගිණුමට කියන්නේ එතුමන් සඳහන් කරන්නේ මොහොමඩ් කියන පුද්ගලයාගේ ගිණුමට 2 කෝටියක් මුදල් වැටුණා. ඊගාව දවසේ අප්‍රේල් 23 වෙනිදාත් තව ලක්ෂ 20 ගාණක් වැටුණායි කියලා. මේ ගිවිසුමෙන් කියන්නේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ යටතේ පවතින මෙම ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ 7.12.75 කියන මේ ගිණුමට මෙම සියලුම පරිත්‍යාගයන් කරන්නයි කියලා අපි එකඟ වෙලා තියෙනවා. මේකේ නෛතික බලය තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒතර එතුමා චෝදනා කරනවා මොහොමඩ්ගේ account එක. මම එතුමාගෙන් අද අහනවා මගේ account එක නම් කෝටි 2ක් වැටුනේ අප්‍රේල් 22 වෙනිදා. මොකද්ද account එකේ නම? මොකද්ද ශාඛාව? මොකද්ද බැංකුව? මොකද්ද ගිණුම් අංකය? මම ප්‍රශ්න කරනවා එතුමාගෙන්. චෝදනාව ඔප්පු කරන්න. හෙට දවසේ රට බහර ගැනීමට සිටින දරුවන් පිරිසක් එක්ව රට ලස්සන කරමින් සිටියදී ඔවුන්ට පහර දීමේ අවලස්සන සිදුවීමක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බීමතින් පැමිණි 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් තමන්ට පහර දුන් බවයි මෙම සිසුන් ප්‍රකාශ කරන්නේ. බණ්ඩාරවෙල සිහිලැල් පුරවරය අලංකාර කිරීම සඳහා සිසුන් පිරිසක් එක්ව ප්‍රධාන බස් නැවතුම් පොළ සිතුවම් කිරීම ආරම්භ කළා. මෙම සත්කාර්ය අතරතුර ආහාර ගැනීම සඳහා සිසුන් මෙම ස්ථානයෙන් පිටව යන තෙක් බලා සිටි පිරිසක් සිතුවම් කිහිපයක් මකා දමා තිබෙනවා. එමෙන්ම අදාළ සිසුන් කණ්ඩායමේ සිටි එක් අයෙකු බස් රථයකට රැගෙන ගොස් පහර දී තිබෙනවා. අපි ඔක්කොම වැඩ කර කර හිටියේ. හැන්දා යන මල්ලි කෙනෙක් හිටියේ. ඒ මල්ලි තනි වෙනකන් ඉඳලා කට්ටිය 20ක් විතර ඇවිල්ලා ඊළවෙල්ලා අපේ මල්ලිට ගහලා තිබ්බා. බස් එක ඇතුළට දාගෙන තමයි ගහලා තිබ්බේ මුණුනට යකඩ බඩ වලින් එහෙම. ඊපස්සේ අපි ඒ කට්ටිය වල්ලලා පොලිසියට දුන්නා. නගර සභාවේ අවසරාරන්ති මේක කරන්නේ. අපි මේ කරන්නේ අපේ හිතේ සතුටට. පහර කෑමට ලක් වූ එක් සිසුවෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා. මේ කණ්ඩායමක් කියලා අපිට පහර දුන්නා. මේක විතරව 20 දෙනෙක් විතරව. කෙසේ වුවද තමන්ට පහර දුන් කිහිප දෙනෙකු අල්ලා බණ්ඩාරවෙල පොලිසියට පහර දීමට මෙම සිසුන් සමත් වුණා. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සිසුන්ට නිදහසේ මෙම නිර්මාණ කාර්ය සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය උදා කර දුන්නා. ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී රට ලස්සන කරන මෙවැනි පිරිස් සමග ITN ප්‍රවෘත්ති අංශය නිරන්තරයෙන්ම අත්වැල් බැඳගෙන සිටිනවා. බණ්ඩාරවෙල සිසුන්ට මෙසේ ප්‍රහාර එල්ල කළ බීමත් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද අප අවධානයෙන්. දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත. ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනේටත් අයහපත් කාලගුණයෙන් බාධා එල්ලපුණා. ඒ හේතුවෙන් අද දිනේට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවි ලකුණු 282ක් ලබා සිටියා. රාවල්පිණ්ඩෙහිදී පැවැත්වෙන තරගයේ කාසිය වාසය දිනා පළමුවෙන් පන්දුර පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව දෙවන දිනේට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 263ක්. ඊයේ දිනේදී වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වයෙන් තරගයට බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දු 18යි පන්දු 2ක් පමණයි. ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 96ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. ධනංජයද සිල්වා නොදැවි ලකුණු 87යි. දිමුත් කරුණාරත්න ලකුණු 59යි. පන්දු ඇවිීමේදී නසීම් ෂාහ සහ ෂහිඩ් අෆ්‍රිඩි කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. මේ අතර නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 251ක් දිනාගත් අතර එහි වැඩිම පදක්කම් සංඛ්‍යාවකට හිමිකම් කීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. එම දක්ෂතා අගයමින් යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා. දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 29ක් සහ ලෝකඩ පදක්කම් 37ක් දිනා ගනිමින් ඔවුන් සමස්ත පදක්කම් 85ක් හිමි කරගත්තා.
මලල ක්‍රීඩා ඉසව්වලින් දිනාගත් රන්පදක්කම් 15.14කට හිමිකම් කීවේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්. ඒ ක්‍රීඩා පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපගේ බීලක් පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk